සුබදවසක් වේවා මැත්ලංකාරී ටියුටෝරියල්ස් එක එකතු වෙන නංගිල මල්ලිල හැමෝටම අපි අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ අලුත් පාඩමක් නංගිල මල්ලලා ගොඩක් ඉල්ලලා තිබිච්ච පාඩමක් ශ්‍රේණි පාඩම එහෙනම් අපි වීඩියෝ එකට යමු හරි එතකොට මේ ශ්‍රේණි පාඩමේදී අපි ඉගෙන ගන්න ඕන වැදගත්ම දෙයක් තියෙනවා මම ඒක මුලින්ම කියන්නම් මොකද්ද කියලා මෙන්න මේක තමයි මේ පාඩමේ සරලව සාරාංශයක් විදියට ගත්තොත් අපි ඉගෙන ගන්නෙ ශ්‍රේණියක ඓක්‍ය සෙවීමේ අන්තරණ ක්‍රමය සරලව මෙන්න මේක තමයි අපි මේ පාඩමේදී ඉගෙන ගන්න. එතකොට හිතන්න ශ්‍රේණියක් කියන්නේ මොකද්ද? ශ්‍රේණියක් කියන්නේ මෙන්න මේ වගේ එකක් දෙක හතර පහ ඔන්න ඔය වගේ දිගට සංඛ්‍යා n ප්‍රමාණයක් තියෙන එකකට අපි කියනවා ශ්‍රේණියක් කියලා. එතකොට දැන් මේක දිහා බලමු අපිට පේනවා 1 2 එකතු කරනවා 3යි 3 3 6යි 6 4 10යි 10 5යි 15යි ඔය විදිහට අපිට එකතු කරන්න පුළුවන් වුණාට පද n සංඛ්‍යාවක් තියෙනවා නම් n කියන්නේ කීයද කියලා අපි දන්නේ නැහැ පද ගොඩාක් තියෙනවා එතකොට අපිට ඒක මේව සාමාන්‍ය විදිහට එකතු කරන්න බෑනේ අන්න ඒ වගේ පද n සංඛ්‍යාවක් තියෙන ශ්‍රේණියක් එකතු කරන්න තමයි මෙන්න මේ අපි අන්තරණ ක්‍රමය කියන එක භාවිතා කරන්නේ එතකොට මම උදාහරණයක් විදිහට ගන්නවා මෙන්න මෙහෙම ශ්‍රේණියක් මම මේ ටික මකන්නම් මම ගන්නවා මෙහෙම ශ්‍රේණිය මේ u1 කියන්නේ පළවෙනි පදය u2 u3 u4 un ඔන්න ඔය විදිහට ශ්‍රේණියක් තියෙනවා එතකොට මේ ශ්‍රේණියේ යම් කිසි තැනක ඇතිනේ දැන් මේ පළවෙනි පදය දෙවෙනි පදය තුන්වෙනි පදය හතරවෙනි පදය r වන පදයක් ඇතිනේ ආ ඒ r වන පදයේ ur නම් අනේ ur කියන එක අපිට පුළුවන් නම් ප්‍රකාශ කරන්න fr ඍණ 1 කියලා. මේ fr කියන්නේ මොකක් හරි ශ්‍රිතයක්. මේ fr ඍණ 1 කියන්නේ තවත් මොකක් හරි ශ්‍රිතයක්. එතකොට මේ ur කියන එක අපිට මේ විදිහට ප්‍රකාශ කරන්න පුළුවන් නම් අපිට මෙන්න මේ ශ්‍රේණියේ ඓක්‍ය සොයන්න පුළුවන්. මෙන්න මේ ශ්‍රේණිය අපිට ඓක්‍ය සොයන්න පුළුවන්. ඒ කොහොමද? r = 1 වෙලාවෙදී මේ r එක දාන්නකො. u 1 = f 1 ඍණ F එක ඍණ 1 බිඳුවයි R සමානයි දෙකේදී U 2 සමානයි F 2 ඍණ F 1යි R සමානයි 3 දී U 3 සමානයි F 3 ඍණ F 2යි ওই විදියට R සමානයි n ඍණ 2 වගේ තැනකදී U n ඍණ 2 සමානයි F n ඍණ 2 ඍණ f n ඍණ 3 r සමානයි n ඍණ 1 ේදී u n ඍණ 1 මේ r වෙනුවට n ඍණ 1 දැම්මා එතකොට f n ඍණ 1 මෙතෙන්ට n ඍණ 1 දැම්මම n ඍණ 1 ඍණ 1 ඒ කියන්නේ f n ඍණ 2 r සමානයි n වෙලාවේදී u n සමානයි f n ඍණ f n ඍණ 1 අපි මෙන්න මේ විදියට rn වෙනකම් මේ ටික ලියා ගන්නවා ලියාගෙන ඉවරලා මේ ටික ඔක්කොම පහලට එකතු කරවතින් ඔයාලට පේනවා මෙන්න මේ රටාවකට මේවා කැපිලා යනවා මෙතන තියන ධන f2 මෙතන තියන ඍණ f2 එහෙනම් මේ කැපෙනවා මෙතන තියන ධන f1 මෙතන තියන ඍණ f1 එහෙනම් මේ දෙක කැපෙනවා ඒ වගේම මෙතන තියනවා fn ඍණ 2 මෙතනත් තියනවා ඍණ fn ඍණ 2 එහෙනම් මේ දෙක කැපෙනවා මෙතන fn ඍණ 1 තියෙනවා මෙතන ඍණ fn ඍණ 1 තියෙනවා එහෙනම් මේ දෙකත් කැපෙනවා ඒ විදිහටම මේ f3 මේ ඇතුලේ තියෙන ඍණ f3ක් එක්ක කැපෙනවා ඒ විදිහට මේ fn ඍණ 3 මේ ඇතුලේ තියෙන fn ඍණ 3ක් එක්ක කැපෙනවා එතකොට සාධාරණ වශයෙන් මේ ශ්‍රේණිය ඓක්‍ය ගත්තොතින් u1 ධන u2 ධන u3 ධන un ඍණ 2 ධන un ඍණ 1 ධන un ඔක සමාන වෙනවා fn මෙතනින් ඉතුරු වුණා මේක fn තව ඉතුරු වෙන්නේ මොකද්ද f බිඳුව ඍණ f බිඳුව දැන් මං කිව්වා මෙන්න මේ ur අපිට මෙන්න fr ඍණ fr ඍණ එක විදියට ලියන්න පුළුවන් නම් ඒ කියන්නේ ur සමානයි fr ඍණ එක වෙන විදියට මෙන්න එහෙම fr කියලා ශ්‍රිතයක් හොයන්න පුළුවන් නම් අපිට මෙන්න මේ ශ්‍රේණියේ ඓක්‍ය කියන්න පුළුවන් කියලා. එතකොට අපි FR දන්නව නම්
අපිට fn ලියන්නත් පුළුවන් f බිඳුව ලියන්නත් පුළුවන් එහෙනම් මේ පද ඔක්කොගෙම ඓක්‍ය වෙන්නේ මෙන්න මේක එතකොට අපිට වෙන මේ u එක u දෙක u තුන n දක්වා ඕක අපිට සිග්මා අංකණයෙන් ලියන්න පුළුවන් මෙහෙම සිග්මා r සමාන 1 සිට n දක්වා ur ඕක සමාන වෙනවා fn ඍණ f බිඳුවට එහෙනම් ඔන්න ওই විදියට තමයි අන්තරණ ක්‍රමයෙන් අපි ශ්‍රේණියක ඓක්‍ය සොයන්නේ හරි දැන් මේක ඔයාලට එච්චර පැහැදිලි නැතුව ඇති උදාහරණ ඇසුරෙන් අපි මේක පැහැදිලි කරගමු හරියට මේක කරන්නේ කොහොමද කියලා හරි මම මෙන්න මෙහෙම එකක් ගන්නවා අපිට දීලා තියෙනවා මෙන්න මේ fr සමානයි r r ධන 1 r ධන 2 දැන් මම කලින් කිව්ව විදිහට අපි හොයා ගන්න ඕනේ fr කියලා එකක් හොයා ගන්න ඕන ඔයාලා තාම දන්නේ නැහැ ඒක හොයන්නේ කොහොමද කියලා fr කියලා එකක් හොයා ගන්න ඕන දැන් මේ මේ මං හදන්න යන ගානදී අපිට fr ඕන දීලා තියෙනවා එතකොට අපිට පළවෙනි කොටසෙන් කියනවා fr ඍණ එක සොයන්නේ කියලා හරි අපි බලමු දැන් ඒක කොහොමද කරන්න කියලා මෙතන තියෙන fr අපි මේ fr ලියාගමු r r ධන 1 r ධන 2 දැන් අපි ලියා ගන්න ඕනේ fr ඍණ 1 fr ඍණ 1 කොහොමද ලියන්නේ මේ fr දන්නවා මේ r වෙනුවට r ඍණ 1 දාලා තියෙන මෙතන r වෙනුවට r ඍණ 1 එනවනම් මේ හැමතැනකම r වෙනුවට r ඍණ 1 එන්න ඕන දැන් ඍණ මේ r වලට r ඍණ 1 මෙතන r ඍණ 1 ධන 1 මෙතන r ඍණ 1 ධන 2 මෙතනවා r r ධන 1 r ධන 2 ඍණ r ඍණ 1 r r ධන එක දැන් අපිට පේනවා මෙතන r r ධන 1 තියෙනවා මෙතනත් r r ධන 1 තියෙනවා අපිට ඒක එලියට ගන්න පුළුවන් r r ධන 1 ඒක වරහන් ඇතුළේ වෙනවා මෙතන r ධන 2 ඍණ මෙතනින් එනවා r ඍණ 1 r r ධන 1 r ගෙන් r වුණා බිඳුවයි 2 ඍණ ඍණ 1 කීයද 2 1යි 3 නම් අපිට 3යි r r ධන එක කියලා. මොනේ fr ඍණ fr ඍණ 1 ගත්තා මෙන්න මේ ප්‍රතිඵලය මතක තියාගෙන ඉන්න මොකක්ද ආවේ කියලා. අපිට ආවේ 3 r r ධන 1 ඔන්න මම එක පැත්තකින් ලියාගත්තා. ඔය ආවේ අපිට මොකද්ද? fr ඍණ 1 තමයි ආවේ. හරි. දැන් අපිට දෙවෙනි කොටසෙන් කියනවා මෙන්න මෙහෙම දෙයක්. මෙන්න මෙහෙම ශ්‍රේණියක් තියෙනවලු. 2 3 3 4 ඔය විදිහට n n ධන 1. ඔන්නෝම ශ්‍රේණියක් තියෙනවලු. ඔන්න ඒ ශ්‍රේණියේ r වෙනි පදේ ලියන්නලු. කොහොමද දැන් මේ r වෙනි පදේ ලියන්නේ? මේව කරන්නේ මෙන්න මෙහෙම. අපිට මෙතනම මෙතන පද දෙක දෙක ගුණ වෙලා තමයි මේ ශ්‍රේණිය හැදලා තියෙන්නේ. එතකොට අපිට මේ හැම පදයකම පළවෙනි පදයේ දිහා බැලුවොතින් හැම එකකින් මෙතන තියෙන 1 2 3 ආ එකෙන් එකට වැඩි වෙලා තමයි ගිහින් තියෙන්නේ 1 2 3 එන අවිතර 4 ඔය විතර එකෙන් එකට වැඩි වෙලා ගිහිල්ලා තියෙන්නේ ඊට පස්සේ දෙවෙනි පදේ බැලුවොත් අපිට ඒත් පේනවා 2 3 4 ඔය විතර ගිහින් තියෙන්නේ 2 3 4 5 ඔන්න ඒ විදිහට එකෙන් එක වැඩි වෙන්නේ දෙවනි පදෙත් ගිහින් තියෙන්නේ. හරි. අපිට පේනවා මෙන්න මේක සමාන්තර ශ්‍රේණියක පිහිටනවා. මේකත් සමාන්තර ශ්‍රේණියක පිහිටනවා. දැන් අපෙන් අහන්නේ r වෙනි පදේනේ. අපි ඉස්සෙල්ලා මෙන්න මේ පළවෙනි පදය සලකලා මෙන්න මේකේ r වෙනි පදේ හොයාගමු. ඒක හොයන්නේ කොහමද? අපි සමාන්තර ශ්‍රේණිය වල දිගිනගෙන තිනවා. tn සමානයි a ධන n ඍණ 1 වාරයක් d කියලා සමීකරණයක්. එතකොට මෙතෙන්දි මේ n කියන්නේ කීවෙනි පදයේද කියන එක a කියන්නේ පළවෙනි පදය d කියන්නේ පොදු අන්තරය එහෙනම් මෙතෙන්දි tr ලියන්න පුළුවන් a කියන්නේ 1යි r ඍණ 1 d කියන්නේ 1යි දෙවෙනි පදයෙන් පළවෙනි පදයට ගොරාම ඉන්නේ 1යිනේ එහෙනම් මෙතන එනවා කීයද r ඊට පස්සේ මේස් එකටත් දාමු අපි tr සමාන a කියන්නේ 2යි r ඍණ 1 පොදු අන්තරය ඇතියද 3න් 2ක් අඩු වුණාම 1යි එහෙනම් මෙතන 2 ධන r ඍණ 1 එන කේ දෙන්නේ r ධන 1 එහෙනම් මේ ශ්‍රේණිය r වන පදය ආවේ r මේ ශ්‍රේණියේ r වන පදය ආවේ r ධන 1 දැන්
අපිට මේ දීලා තියෙන ශ්‍රේණියේ මෙහෙම වෙන වෙනම දෙකක් නෙවෙයි තියෙන්නේ කොහමද මේ පද දෙක දෙක ගුණ වෙලා තියෙන්නේ එක ගුණ කිරීම දෙක දෙක ගුණ කිරීම තුන එහෙනම් මේ ශ්‍රේණිය r වන පදය වෙන්නේ r වන පදය මේ පද දෙකේ ගුණිතය දැන් ඔයාලා බලන්න මේකට r ට එක දැම්මාම පළවෙනි පදේ එන්න ඕන දෙක දැම්මාම දෙවෙනි පදේ එන්න ඕන දැන් එක දාලා බලමු අපි r ට එක දැම්මොත් මෙතන 1යි 1 + 1 2යි එනවනේ ඊට පස්සේ r ට දෙක දැම්මොත් එතන 2යි 2 + 1 3යි ඔන්න මේ විදිහට අපිට ශ්‍රේණිය ලස්සනට එනවනේ එහෙනම් මෙන්න මේක තමයි r වන පදය මේ විදිහට සමාන්තර ශ්‍රේණියක මේ පද ටික පිළිහිරනවා නම් අපිට මෙන්න මේ විදිහට ලියන්න පුළුවන් එහෙම නැතුව නිකම් මේක දිහා බලලා r වන පදේ ලියන්න පුළුවන් ඊට පස්සේ අපිට තුන්වෙනි කොටසෙන් කියනවා ඉහත ප්‍රතිඵල භාවිතයෙන් ඒ කියන්නේ පළවෙනි කොටසේ දෙවෙනි කොටසේ භාවිත ගත්ත ප්‍රතිඵල භාවිතයෙන් මේ තියෙන්නේ පළවෙනි කොටසේ ගත්ත උත්තරේ මේ තියෙන දෙවෙනි කොටසේ ගත්ත ප්‍රතිඵලය දැන් අපි r වන පදයේ තමයි ur කියලා කියන්නේ ශ්‍රේණිය u1 u2 u3 u4 මේ විදිහට තියෙනවා නම් අපි r වන පදයට ur කියලා කියන්නේ එතකොට කියනවා सिग्मा आर समान एके सिट एंदक्वा यू आर सोयान्ने कियला एक याने मित्र इंक याने में यू एक दान यू देक दान यू थुन दान वो विदेट यू एन वनका सोयान्ने कियला दें मां कियला दुन्ना अंतरन क्रमे कियला एका इतें दी मां क्यों आपेट यू आर एफ आर इन एक विदेट लिया गान पुलुआ नां අර r සමාන එකේද u එක සමානයි f එක ඍණ f බිඳුවේ විදිහට ලියලා ඒ ඔක්කොම පහළට එකතු කරලා උත්තරය හොයන්න පුළුවන් කියලා කිව්වනේ. ආ එහෙනම් මේ පළවෙනි කොටසේ දෙවෙනි කොටසේ ගත්ත උත්තරය ශ්‍රේණිය අපි බලන්න ඕන අපිට මෙන්න මේ වගේ එකක් හදා ගන්න පුළුවන්ද? අන්න ඒක දැන් බලන්න තියෙන්නේ. හරි. අපිට වෙන ur ආව මෙන්න මෙහෙම එකක්. fr ඇවිල්ලා තියෙනවා මෙහෙම එකක්. fr ඍණ එක ඇවිල්ලා තියෙනවා මෙහෙම එකක්. මේ දෙකේ මොකද්ද තියෙන වෙනස? වෙනස තමයි මෙන්න මේක වගේ මේක තුන් ගුණයක්. එච්චරයි තියෙන වෙනස. හරි. මේක මම මෙහෙම පැහැදිලි කරලා දෙන්නම්. මේ දෙක මොකක්ද? හරි. මෙන්න fr ඍණ fr ඍණ එක මේ තියෙන ur. දැන් මේ ur ට ආපු එක තුනෙන් ගුණ කරොත් 3 u r සමාන 3 r r ධන 1 f r ඍණ 1 ඔක සමානයි 3 r r ධන 1 එහෙනම් අපිට පේනවා මේ දෙපැත්ත සමාන වෙනවා එහෙනම් අපිට පේනවා 3 u r සමාන වෙනවා f r ඍණ 1ට හරි ඔන්න දැන් අපි ගත්තනේ ur f r ඍණ එකාකාරයේ එකක් වෙනසට තියෙන්නේ මෙතන මේ ඉස්සරහ තුනක් තියෙන එක විතරයි දැන් අපිට මේ අපි මේකට r r 1 2 ඒ විදිහට n දක්වා ගණන් දාලා බලමු එතෙන් 3 u 1 සමානයි f 2 ඍණ f බිඳුව 3 u 2 සමානයි f 2 ඍණ f 1 3 u 3 සමානයි f 3 ඍණ f 2 විදියට 3 u n ඍණ 1 සමානයි f n ඍණ 1 ඍණ f n ඍණ 2 3 u n n ඍණ එකෙන් පස්සේ තියෙන n ඔයාලට මේ මැද තාපද ලියන්න ඕන නම් ලියන්න සාමාන්‍ය 3ක් විතර ලිව්ව ඇති ආ විතර මම u n ඍණ 2ක් ලියන්න සමානයි f n ඍණ 2 ඍණ f n ඍණ 3 මෙතන එනවා f n ඍණ fn ඍණ 1 දැන් ওই ටික පහලට එහොම එකතු කරවති විතර පේනවා මෙතන දෙන f1 ද ඍණ f1 මේ දෙක කැපෙනවා f2 ඍණ f2 කැපෙනවා fn ඍණ 2 fn ඍණ 2 කැපෙනවා fn ඍණ 1 fn ඍණ 1 කැපෙනවා එහෙනම් මේකත් ඇතුළ එකක් එක් කැපෙනවා මේකත් ඇතුළ එකක් එක් ඔය විදිහට කැපෙනවා අන්තිමට අපිට ඉතුරු වෙලා තියෙන්නේ මේකයි මෙන්න මේකයි විතරයි දැන් මේ කැපෙන රටාව මේ පැත්තට කැපෙනවද මේ පැත්තට කැපෙනවද ඒක අපි හැරෙට දන්නේ මේක ලියාගත්තට පස්සේ අපිට රටාවක් පේනවා. එතන f එක මෙතන ඍණ f එක. ඒ විදිහට ඒ රටාවට අනුව මේ දෙක කැපිලා යනවා. එතන අපිට කියන්න පුළුවන් මේ සේරගේම එකතුව
දෙමදී මම මේ ටික මකන්නම්. එතකොට 3u 1 ධන 3u 2 ධන 3u 3 ධන 3u n ඍණ 2 ධන 3u n ඍණ 1 ධන 3u n. ඔකර අපිට උත්තරයක් ආවා fn ඍණ f බිඳුව කියලා. ඔන්න ඔක තමයි ආපු උත්තරය දැන්. දැනට අවිල්ල තියෙන්නේ ඕක. හරි. දැන් මේ මුළු ශ්‍රේණියම 3ක් එළියට ගත්තොදී මොකද්ද මේ තියෙන්නේ? u1 u2 u3 u4 ඔය un වෙනකන් ඔය ඔහොම තන්නේ තියෙන්නේ. ඕක සමාන වෙනවා fn ඍණ f බිඳුව. මේක ඇල්ල අපිට ලියන්න පුළුවන් සිග්මා r සමාන 1 සිට n දක්වා ur එතන 3 තියෙනවා. ඕක සමානයි fn ඍණ f බිඳුව. එහෙනම් සිග්මා r සමාන 1 සිට n දක්වා ur සමාන වෙනවා 1 බෙදීම 3යි fn ඍණ f බිඳුව. දැන් අපිට මේ ගානේ පටන් ගන්නෙදිම fr දීලා තිබුණා. fr මොකද්ද? fr දීලා තිබුණා r r ධන 1 r ධන 2. මෙන්න මෙහෙම එකක් fr ට දීලා තිබුණා. එහෙනම් අපිට මෙතනින් fn ලියන්න පුළුවන්. මොකද්ද කරන් තියෙන්නේ? r වෙනුවට n දාන්න තියෙන්නේ. 1 බෙදීම 3යි r වෙනුවට n දැම්මා මෙතනනේ n n ධන 1 n ධන 2. f බිඳුව කොහොමද ලියන්නේ? r වෙනුවට බිඳුව දාන්න. බිඳුව බිඳුව ධන 1 බිඳුව ධන 2 ඔන්න ඔය විදිහට. එහෙනම් මොකක්ද වෙන්නේ? 1 බෙදීම 3යි n n ධන 1 n ධන 2. මේ ටික ඔක්කොම බිඳුවක් බවට පත් වෙනවා. එහෙනම් දැන් මෙන්න මේ උදාහරණෙනුයි මම කලින් කියලා දීපු දෙයිනුයි අපිට මොකද්ද ඉගෙන ගන්න තියෙන්නේ? හරි, දැන් මං අන්න ඒක කියලා දෙන්න. ඉගෙන ගන්න තියෙන දේ තමයි මෙන්න මෙහෙම ශ්‍රේණියක් තියෙනවා. ඔය විදිහට ශ්‍රේණියක් තියෙනවා නම් මෙන්න මේ ශ්‍රේණියේ r වන පදය වන ur සමානයි fr ඍණ fr ඍණ 1. මෙන්න මෙහෙම වෙන විදියට මෙන්න මෙහෙම fr එකක් අපිට හොයා ගන්න පුළුවන් නම් මේ ඕනම ශ්‍රේණියක අපිට ik්‍ය සොයන්න පුළුවන්. අපි දැනගන්න ඕන මෙන්න මේ ur කියන එක ලියන්නයි මෙන්න මේ fr හොයා ගන්නයි තමයි මේ පාඩමේ ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට ඔයාලට කියලා දුන්නා මේ fr මොකක් හරි එකක් අපි rr ධන 1 ওই වගේ එකක් fr ට ආව නම් එතකොට අපිට u1 = f1 ඍණ f බිඳුව ওই විදිහට ලියලා මෙහෙම පහළට එකතු කරලා සිග්මා r = 1 සිට n දක්වා ur මේ fr ඇසුරෙන් හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතෙන්ට එන්නේ අපි දුමු fn ඍණ f1 නම් මොකද්ද කරන්නේ? මෙතන මේ r වෙනුවට n දාලා ඒක ලියා ගන්නවා. ඊට පස්සේ r වෙනුවට 1 දාලා ලියා ගන්නවා. මේ දෙක සුළු කරලා ඉවර වෙලා මේක හොයා ගන්න පුළුවන්. එතකොට මේක සරල පාඩමක්. මේ පාඩමේදී අපි ඉගෙන ගන්නෙ කොහොමද මෙන්න මේ fr කියන එක හොයා ගන්න කියලා. අපි එහෙනම් මේ විදිහේ තව ගැටලුවක් දැන් විසඳමු. හරි. දැන් මේ ගාන විසඳුවට පස්සේ ඔයාලට මේක තවදුරටත් පැහැදිලි වේවි. අපිට මේ ගාන fr දීලා තියෙනවා 1 යට 2r ඍණ 1 කියලා. හරි. අපිට ඔන්න මේක කියනවා පළවෙනි කොටස විදිහට fr ඍණ fr ධන 1 සොයන්නලු. ආ කලින් හෙව්වේ fr ඍණ 1. දැන් fr ඍණ fr ධන 1 හොයන්නලු. දැන් අපි හොයමු. fr කියන්නේ මේක 1 යට 2r ඍණ 1 ඍණ fr ධන 1 කොහමද? r වලට r ධන 1 දාන්න තියෙන්නේ. 2r ධන 1 ඍණ 1 එක විදීම 2r ඍණ 1 ඍණ එක විදීම මෙතන 2r ධන 1. එහෙනම් ඔන්න අපිට ආවා fr ඍණ fr ධන 1. දැන් ඔක සුළු කරගෙන අපි ගමු. කොහොමද සුළු කරගන්නේ? පොදු හරය ගන්නවා 2r ඍණ 1 2r ධන 1. පොඩි ඍණ උඩට මෙතනවා 2r ධන 1 මෙතනවා ඍණ 2r ඒ ධන 1 එන්නේ.
දෙකයි r කියන්නේ දෙකයි r අඩුනා බිංදුව එක එකයි දෙකයි නම් මේක වෙනවා දෙක බෙදීම දෙකයි r ඉන එක දෙකයි r ධන එක විදියට ඔන්න අපිට f r ඉන එක ආව මම මෙයාපු උත්තරේ මෙතනින් ලියා ගන්නවා sorry අපිට ආවේ f r ඉන f r ධන එක ආව මම ඒ උත්තරේ මෙතනින් ලියා ගන්නවා මේ ආවේ f r ඉන f r ධන එක පටලවා ගන්න එපා ඔය ආවේ හරි දැන් මම මේ ටික මකා ගන්නම් ඊට පස්සේ අපිට මේ ගානේ කියනවා මෙන්න මෙහෙම දෙයක් a9 sigma r සමාන 1 සිට n දක්වා 1 යට 2r ඉන 1 2r තන 1 මෙන්න මේකේ අගයසු යන්නලු හරි දැන් මෙන්න අපිට ආව fr ඉන එක සමානයි මෙන්න මෙහෙම එක අපි හිතමු මේක සමානයි ur කියලා ओके यू आर नांग मम्मी तेरे यू आर लिया ना ये रंग अपने में हो जाने के अनुभव द सिग्मा आर समान है केसी डेन दक्कुआ यू आर द मैं तेरे यू आर माँ मेक यू आर के लिया करता द मेक देखें गुना करो देखा यू आर समान है मेरा देखा भी दी मर देखा यार इन्हें का देखा यार दाने का हरी ऐहे नांग ඔයාලට පේනවා මෙන්න මේකට සයි මේ කොටසයි සමානයි එහෙනම් මොකද්ද පේන්නේ 2ur සමාන වෙනවා fr ඉන fr ධන එකට ආ එහෙම වෙනෝනේ හරි අපිට හොයන්නේ කියන්නේ මේක අපි මේක දන්නවා එහෙනම් අපිට අර කලින් වගේම හොයන්න පුළුවන් දැන් ආවා 2ur සමාන fr ඉන fr ධන එකයි කියලා එහෙනම් අපි එකේ ඉඳලෙන් දක්වා දාගෙන යන්න देखा यू एक समान है एक करी ना एफ देखा आर पे कदम माम एक कदम एक देखा है देखा यू देखा समान है एफ देखा री ना एफ तूना देखा यू तूना समान है एफ तूना री ना एफ हातर और विधि ये टा देखा यू एन री ना देखा समान है एफ एन री ना देखा एफ एन री ना एक कर ये इधर हम देखा है यू n ऋण 1 සමානයි f n ඍණ 1 f n n ඍණ 1 ධන 1 ඒ ඔයාලට සුදු කරගන්න පුළුවන් නේ 2 u n සමානයි f n ඍණ f n ධන 1 දැන් ওই ටික සේරම මෙහෙන් පල්ලෙහාට එකතු කරොත් ඔයාලට පේනවා ඍණ f 2 ධන f 2 මේ දෙක කැපෙනවා ඍණ f 3 ධන f 3 කැපෙනවා fn ඍණ 1 කැපෙනවා fn fn 1 කැපෙනවා මේ fn ඍණ 2 මේ ඇතුළ එකක් එක කැපෙනවා මේ f 4 මේ ඇතුළ එකක් එක කැපෙනවා එහෙනම් ওই ටික එකතු කරගත්තොත් 2u 1 2u 2 2u 3 2un ඔක සමාන වෙනවා මෙතනින් ඉතුරු වුණා f 1 ඍණ මෙතනින් ඉතුරු වුණා fn ධන 1 එන මේ සම්පූර්ණ ඔක්කොම දෙකක් එලියට ගත්ත මොකක්ද අවිල්ල තියෙන්නේ මේ u1 ධන u2 ධන ওই විදියට un ඕක සමානයි f1 ඍණ fn ධන 1 කියලා අපිට ආවේ එහෙනම් මේ මොකක්ද තියෙන්නේ 2 sigma r සමාන 1 සිට n දක්වා ur සමානයි f1 ඍණ fn ධන 1 දැන් අපිට ගාණ කියලා තිබුණේ මෙන්න මේක හොයන්නේ කියලා මේ ටිකම කා ගන්න දැන් ගානේ කියලා තිබුණේ මේක හොයන්නේ කියලානේ ආ UR කියන්නේ මේක හොයන්න තිබුණේ ඔන්න ඕක හරි මේකනේ අපි ගත්තේ UR කියලා එහෙනම් මෙතන UR වෙනකොට මේක දාන්න පුළුවා මේකම කන්න එහෙනම් දෙකයි सिग्मा आर समान एक ऐसी तर एन दक्षा यू आर की लगते एक विधि में दिखाई आर दिने एक दिखाई आर दाने एक को का समान आई की लावा एफ पे करी ना एफ एन दाने एक मरी एफ का को हम अदली आने में एफ आर थी ना आर ने का दान एक विधि में दिखाई ने एक को करी ना एफ एन दाने को हम अदली आने आर उन्होंने एन दाने का दान
එක බෙදීම 2යි n + 1 ඍණ 1 එහෙනම් ඕක සමාන වෙනවා 1 බෙදීම 1 ඍණ 1 බෙදීම 2යි n + 1 එහෙනම් 2යි n + 1 ඍණ 1 බෙදීම 2යි n + 1 එහෙනම් එනවා අපිට මොකද්ද 2යි n බෙදීම 2යි n + 1 දැන් අපිට මොකද්ද මේ ආවේ 2යි සිග්මා r සමාන 1 සිට n දක්වා ඒ කියන්නේ 2යි r ඍණ 1 2යි r + 1 අපෙන් අහන්නේ මේක විතරයි එහෙනම් එක ගන්න ඕන සිග්මා r සමාන 1 සිට n දක්වා එක විදීම 2යි r ඍණ 1 2යි r + 1 ඕක විතරයි අපිට ඕන මේක සමාන වෙනවා මේ පැත්ත මේ දෙකෙන් මේ පැත්ත බෙදන්න ඕන න මේ දෙකට මේ දෙක කැපිලා ගියාම n බෙදීම 2යි n දන එක එහෙනම් අපිට ඔන්න ඔය විදිහට තේරෙනවා එහෙනම් අපි දැන් මේ පාඩමේදී මොකද්ද මේ ඉගෙන ගන්න අපිට මෙන්න මේ FR කියන ශ්‍රිතය හොයා ගන්න පුළුවන් නම් අපිට ඒ ශ්‍රේණියේ ඓක්‍යය හොයන්න පුළුවන් එහෙනම් අපි මේ පාඩමේදී ඉගෙන ගන්න මෙන්න මේ FR සොයා ගැනීමේ ක්‍රම එහෙනම් අපි මෙතනින් ඉස්සරහට අන්නේ FR සොයා ගැනීමේ ක්‍රම ටික කතා කරමු හරි එතකොට මේ පාඩමේදී මේ FR හොයන ක්‍රම ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ අපි මේ FR ගන්නෙ UR = FR ඍණ FR ඍණ 1. එක්ක ඔය විදියට. ඒක මේ විදියම වෙන්න ඕනේ නැහැ. UR = FR ඍණ FR + 1 විදියට වෙන්න පුළුවන්. UR = FR + 1 ඍණ FR ඔය විදියට වෙන්න පුළුවන්. කොහොම හරි මෙන්න මේ විදියට වෙන විදියට මේ මොකක් හරි විදියකට වෙන විදියට අපිට මෙන්න මේ FR කියලා ශ්‍රිතයක් හොයා ගන්න පුළුවන් නම් ශ්‍රේණියේ ඓක්‍යය සොයන්න පුළුවන්. එතකොට අපි ඒක කරන ක්‍රම කීපයක් තියෙනවා. අපි ඒ ක්‍රම කීපය ඊළඟ වීඩියෝ එකේ ඉඳලා කතා කරමු. එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඔයාලට මතක් කරනවා subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න, bell icon එක click කරලා නැත්නම් channel එක bell icon එකත් click කරලා තියාගන්න. ඒක අලුත් වීඩියෝ එකක් දැම්මම මේ වීඩියෝ එක ඔයාලා ළඟට notification එකක් විදිහට ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් මේ FR සොයන ක්‍රම ගැන කතා කරමු. තව ගැටලු කිහිපයක් උත්සදලා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.